යාලුනේ වෙනදාගෙම ආයුබෝවන් කියලා පිළිගන්න අපේ Pamiru SL YouTube channel එකට අදත් ආව. ඉතින් අද වීඩියෝ එකෙන් අපි ගේන්නේ Hornet bike එකක් මුලින්ම ගන්න යද්දී බලන්න ඕනේ මොනවද කියලා. හරි. ඉතින් වෙනදාගෙම අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. වීඩියෝ එකට යන්න කලින් කියන්නම් ඔයා තාමත් අපේ Pamiru SL YouTube channel එක subscribe කරලා නැත්නම් මේ දැම්ම subscribe කරන්න. ඒ වගේම අපි දාන වීඩියෝ ඔයාලඟටම ගෙන්න ගන්න ඕන නම් subscribe කරද්දී එහා පැත්තේ ඉන්න bell button එකත් click කරන්න අමතක කරන්න එපා. ඉතින් අපි යමු වීඩියෝ එකට. හරියල් නෝවාල හිතන්න දැන් ඔයාල මේ බයික් එක බලන්න ඇවිල්ලා ඉන්නේ මේ ඔයාල ගන්න හදන බයික් එක. ඉතින් අපි බලමු මොනවද ඔයා මුලින්ම බලන්න ඕනේ මේ බයික් එක ගැන කියලා. හරි ඉතින් මුලින්ම ඔයා බලන්න ඕනේ බයිසිකලේ වටයක් ගිහිල්ලා මේකේ කන්ඩිෂන් කොහොමද කියලා. ඒ කියන්නේ ඔයාලට ඇස්මාන්ට පේන කන්ඩිෂන්, ඒ කියන්නේ පේන් කන්ඩිෂන්, ඒ වගේම හෙඩ්ලයිට් වල තත්ත්වය, ඒ වගේම බයිසිකලේ පෙරලිලා තියනවාද පෙරලිලා තියනවා නම් මෙන්න මේ වගේ තියෙන කෝනර්ස් වල ඩැමේජස් තියෙනවා. මේ බයිකේ පොඩ පෙරලිලා තියෙන්නේ මේ ඔයාලට පේනදි මෙතන ඩැමේජ්, මේ හෑන්ඩල් එකේ ඩැමේජ් තියෙනවා. ඊට පස්සේ මෙතන සයිලන්සරේ අනිවාර්යෙන් පෙරලිලා තියෙනවා නම් අනිවාර්යෙන් මේ වගේ කෝනර්ස් වල ඩැමේජ් තියෙනවා. ඒ වගේ මෙතන එන්ජින් එකේ පොඩි ස්ක්‍රැච් එකක් තියෙනවා. ඔයාලට පේන ඇති පෙරලිලා තියෙනවා නම් අනිවාර්යෙන් මේ වගේ ඩැමේජස් තියෙනවා. හරි ඊට පස්සේ බලන්න ඕන එක තමයි පොඩ්ඩක් ආයෙ රවුමක් දාලා බලන්න මේ ෆුට් ට්‍රේස් ටික. ෆුට් ට්‍රේස් වල තත්ත්වය බලන්න. මොකද ඔයාලා සල්ලි තියලා බයික් එකක් ගන්නෙ මේවා ඔයාලට දාන්න සල්ලි නැති වෙන්න පුළුවන්, තියෙන්න පුළුවන්. ඔයාලා ගන්න බයිසිකලේ ගානත් එක්ක ඒ ටික බලන්න. ෆුට් ට්‍රේස් අලුත් තත්ත්වේ තියෙනවද, බ්‍රේක් පැනල් ගෙවිලාද, ඊට පස්සේ මේ පැත්තේ ෆුට් ට්‍රේස් තියෙනවා ඒ ටික බලන්න ඕනේ. මේ පැත්තේ ජියර් පැනල් එක. ඒ වගේම බලන්න ඕන දෙයක් තමයි තව මේකේ තියෙන කැලී ටික ඔරිජිනල්ද කියන එක. මේ බයිසිකලේ වටිනාකම තියෙන්නේ ඔරිජිනල් කැලී තියෙනවා නම් තමයි. ඉතින් ඔයාලට බලාගන්න පුළුවන් මේ සිග්නල් ලයිට් වල ගහලා තියෙනවා ස්ටැන්ලි කියලා. ස්ටැන්ලි කියලා ගහලා ඉන්නේ අනිවාර්යයෙන්ම ඔරිජිනල් තියෙනවා නම් විතරයි. ඒ වගේම ඩුප්ලිකේට් ඒවා ස්ටැන්ලි කියලා ගහලා තිබ්බත් සමහර ඒ වගේ මේ පාට අඩුයි. ඒ කියන්නේ මේ කහ පාට ගතිය අඩුයි. ඒ වගේම හෙඩ්ලයිට් එකත් බලාගන්න පුළුවන් ඔයාලට ස්ටැන්ලි කියලා මාක් එක තියෙනවා. මෙතනත් තියෙනවා මේ සිග්නල් එකෙත් සිග්නල් හතරෙම තියෙනවා. හරි ඒ වගේම ඔයාලට බලාගන්න පුළුවන් මීටර් එක. මීටරේ ඔරිජිනල් ටික කියලා බලාගන්න ස්ටැන්ලි කියලා මාක් එකක් ගහලා නැහැ. ඔයාලට පේන ඇති මෙතන මෙන්න මේ කේබල් එක සෙට් වෙලා තියෙන තැන. ඔරිජිනල් එකේ තියෙන්නේ මේ විදිහට. ඩුප්ලිකේට් එකේ මෙන්න මේ කෑල්ල මේ අතර තමයි. ඒ කියන්නේ ඉස්සරහා පැත්තට නේරලා තමයි තියෙන්නේ ඩුප්ලිකේට් එක. මේකේ තියෙන්නේ ඔරිජිනල් එකේ තියෙන්නේ මේ විදිහට. ඊට පස්සේ ඔයාලා බලන්න හෑන්ඩල් එක ඔරිජිනල්ද කියලා. මේ බයික් එක චැසි 100ක්. චැසි 100 මෙන්න මේ විදිහට කළු නොබ් දෙක තමයි එන්නේ ඔරිජිනල් හෑන්ඩල් එකේ. 115 නම් එන්නේ නිකල්. ඔයාලා ගන්න බයිකේ චැසියත් එක්ක හෑන්ඩල් එකත් ඔරිජිනල්ද කියලා අනිවාර්යයෙන් බලන්න ඕනේ. චැසි 100 කෑන් එක එන්නේ මෙන්න මෙතනින් බලන්න පුළුවන් ඔයාලට. HMKEAK1 කියලා කොටලා තියෙන ඔරිජිනල් කෑන් එකේ. කෑන් එක නම් ඔයාලට ඔරිජිනල් නැද්ද කියලා ඉතින් ස්මාන්ටම හොයාගන්න පුළුවන්. ඒක ඇත්ත ලොකු කාරණාවක් නෙමෙයි. ඒ වගේම ඔයාලට බ්‍රේක් ලයිට් එකත් බලාගන්න පුළුවන් මෙතන තියෙනවා. ජපන් කියලා ගහලා තියෙනවා. ස්ටැන්ලි ජපන් කියලා ඔයාලට පේන ඇති කෝඩ් එකකුත් එක්කම තියෙනවා. හරි ඒත් එක්කම ඔයාලා බලන්න පොඩ්ඩක් සීට් එක ඇරලා චැසිය තත්ත්වෙම කොහොමද කියලා. මේක ඔයාලට කරන්න බැන්නා කියන්නේ ඔයාලට බයික් එක හුරු නැත්තම් ඒ ඕනට කියලාම කරන්න චැසියේ තත්ත්වෙත් මේ විදිහට බලා ගන්න ඕනේ පොඩ්ඩක්. ඒ වගේම මෙතන තියෙනවා CDI යුනිට් එක. CDI එකෙන් ගම් ඇවිල්ලාද ඒවත් බලන්න ඕන. හරි ඊට පස්සේ ඔයා පොඩ්ඩක් CDI එකේ මෙතන ක්ලිප් දෙක පොඩ්ඩක් ගලවලා බලන්න ඇතුලේ ගම් ඇවිල්ලාද කියලා. හරි ඔයාල මෙතන බලන්න ඕනේ පොඩ්ඩක් වයර් කපලා අමුණලා තියෙනවද කියලා. එහෙම කරලා තියෙනවා නම් පොඩ්ඩක් ඕනගෙන් අහන්න මොකක් නිසාද එහෙම කරේ කියලා. ඒක ගැන පොඩ්ඩක් සැලකිලිමත්ව බලන්න ඕනේ. එතෙන් බලන්න ඕනේ ඔයා එන්ජින් එක පැත්තෙන් ඔයිල් ලීක් තියනවාද කියලා. මේ යට පොඩ්ඩක් නැමිලා බලන්න ඕනේ ඔයිල් ලීක් කනම්මනම් තියනවාද කියලා. ඒත් එක්ක මෙතන ඔයිල් බලන කූරේ කන්ඩිෂන් එකත් පොඩ්ඩක් බලන්න. මෙන්න මේ විදිහට කන්ඩිෂන් තියෙන්න ඕනේ. හරි අපි යමු බයිකේ රනින් පැත්ත ගැන කතා කරන්න. හරි අලුනේ අපි බලමු චැසි 100 මීටර පැනල් එක කොහොමද එන්නේ කියලා. ඔයාලට පේනවා ඇති ඔරිජිනල් එන්නේ සුදු පාට තමයි මෙතන මීටර එක. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ඉන්ඩිකේට් කරනවා එන්ජින් රන් ඕෆ් ස්විච් එක, ඒ වගේම සිග්නල් ස්විච් එක, ඒ වගේම න්‍යූට්‍රල් ඉන්ඩිකේටරේ, ඒ වගේම හයි බීම් කියන්නේ ලයිට් එක හෙඩ් ඕෆ් කරන එක. ඒ වගේම අපි බලමු දැන් මෙතන පේනවා ඔයාලට සයිඩ් ස්ටෑන්ඩ්. මෙතන එන්නේ නම් රතු පාට. හැබැයි මේක ආෆ්ටර් මාකට් අපි කොළ පාට දාලා තියෙන්නේ. අපි බලමු දැන් මේකේ RPM මීටර එහෙම කොහොමද වැඩ කරනවද හොඳට කියලා. ඒක බලලා අනිවාර්යෙන් ගන්න ඕනේ ඔරිජිනල් මීටර එක. හරි අපි මේක ස්ටාර්ට් කරමු. ඔයාලට මතක් කරන්න ඕනේ බයිසිකලේ සාමාන්‍යයෙන් දුවලා ඇවිල්ලා නම් ගහපු ගාම ස්ටාර්ට් වෙන්න ඕනේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔයාලා යන බයිසිකලේ ගෙදර නවත්තලා තියනවා නම් ඒ කියන්නේ ඊයරා ස්ටාර්ට් කරාට පස්සේ ආයි ස්ටාර්ට් කරලා නැත්තම් පොඩ්ඩක් බෙන් සෙට් අතර පොඩ්ඩක් ඇඟිල්ල දීලා බලන්න රත් වෙලා නැද්ද කියලා. සාමාන්‍යයෙන් මේවා ලේසියෙන් නිවෙන බයිසිකල් නෙමෙයි හීට් වුණාට පස්සේ.
හරි ඉතින් මේ බයිසිකලිය අපි දුවලා ආවේ දැන් කිලෝමීටර් 10ක් විතර අපි මෙතනට වීඩියෝ එක ගන්න දුවලා ආවේ ඉතින් අපි බලමු මේක ගහපු ගමන් ස්ටාර්ට් වෙන්න ඕනේ අනිවාර්යෙන්ම හරි ඔයාලට පේනවා මෙතන RPM මීටරයක් තියෙනවා RPM මීටරේ සාමාන්‍යයෙන් ඔරිජිනල් මීටරේ ක්වික් වැඩ කරන්න ඕනේ ඔයාලට පේන ඇති හරි අලුනේ එන්ජින් එක හොඳයි නම් හොනට් බයික් එක එහෙම නැත්නම් ජෙඩ් එක එන්ජින් එක හොඳයි නම් ඔයාලා පොඩ්ඩක් පුළුවන් මෙතනට අත පොඩ්ඩක් තියලා බලන්න දැලි විතරයි එන්නේ ඔයිල් වගේ තියනවා නම් බයිකේ එන්ජින් එක බයික පොඩ්ඩක් එන්ජින් එක කේස් දැලි විතරක් නෙමෙයි නම් තියෙන්නේ කියන්නේ ඔයිල් තියනවා නම් හරි ඉතින් අපි බලමු ඔරිජිනල් K1 සයිලන්සරේ ටෝන් එක හරි ඉතින් ඔයා බලන්න ඕනේ බ්‍රේක් ඩිස් එකේ තත්ත්වය කොහොමද කියලා අනිවාර්යයෙන් මොකද මේ බ්‍රේක් ඩිස් එකක් අපිට ගන්න වුණොත් බාගට්ටේ සාමාන්‍ය රීකන්ඩිෂන් වුණත් 20ක් 25ක් අතර වෙනවා ඔරිජිනල් ඩිස් එකක් ඉතින් මේ ඩිස් එක ගැන කියද්දි මේද රළු එහෙම නැත්නම් රෆ් විදියට අහු වෙනවා නම් මේ ඩිස් එක හොඳයි මේක බ්‍රේක් පෑඩ් ගෙවුණාට පස්සේ මේක ඇතිලලා තියෙනවා නම් මේ දේ රෆ් නෑ කියන්නේ රළු නෑ මෘදු ගතියක් තමයි එහෙම නැත්නම් සොෆ්ට් ගතියක් තමයි ඔයාලට මේම අල්ලපුවාම බලා ගන්න පුළුවන් වෙන්නේ ඉස්සරහා වගේම පිටිපස්සේ දෙකම බ්‍රේක් ඩිස් දෙක අනිවාර්යයෙන් බලන්න ගන්න කලින් හරි අරුණ ඉතින් අනිවාර්යෙන් බලන්න ඕන දෙයක් තමයි බයිකේ ගෑස් කට්. ඒක ඔයාලට පේනවා ඉතින් මෙතන කිසිම ගම් මුකුත් නැහැ. අනිවාර්යෙන් ගන්න බයිසිකලේ බලන්න මේ හරිය ගම් තියනවාද කියලා. ඔයාලට අල්ලපුවාම එහෙම නැත්තම් මැස් මාන්න බලන්න පුළුවන් වෙයි ගම් තියනවා නම් ගම් එළියට පැනලා වගේ තියනවා නම් අනිවාර්යෙන් මේ ගෑස් කට් රීප්ලේස් කරලා තමයි තියෙන්නේ. හරි ඒ වගේම මෙතනත් බලන්න ඕනේ මේ දැම් දෙකම බලන්න. ඔයාලට පේනවා ඉතින් ග්‍රීන් පැකින් කට්ටි නම් ග්‍රීන් පැකින් මේ තමයි මේ දේ තියෙන්නේ. ඒක ට්‍රැවටින් එපා සමහරේල කියනවා ෆයිල් කවර් වලින් දාපු ග්‍රීන් පැකින්. ඒ කියන්නේ නෝමල් ග්‍රීන් පැකින් තියෙන්නේ මේ විදියට ගොඩක් එළියට පනින්නේ නැහැ. අනවශ්‍ය විදියට එළියට පැනලා තියෙනවා නම් පොඩ්ඩක් ඒක දැරගෙන මම බලන්න ඕනේ ඔයාලා ග්‍රීන් පැකින්ද නැත්නම් ෆයිල් කවර් වලින් දාපු ග්‍රීන් පැකින්ද කියලා. හරි යාළුවනේ ඉතින් අනිවාර්යෙන් බලන්න ඕන දෙයක් තමයි ඔයාලට පේනවා තියෙන හීට් මීටරේ චැසි 100-115 වෙනකන් හීට් මීටර ඔයාලට බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේක අනිවාර්යෙන්ම ඔයා මිස් කරන්න නැතුව බලන්න ඕනේ බයික් එක ගද්දි. ඔයාලට පේනවා තියෙන මෙතන මීටර කට්ට සාමාන්‍යයෙන් ඔයාලට පේනවා තියෙන මෙතන ටෙම්ප් එකේ T අකුර තියෙනවා. T අකුරෙත් උඩ කට්ටේ කියන්නේ මෙන්න මේ කට්ටේට එහා ගියාම තමයි මේකේ රේඩියේටර් ඔන් වෙන්නේ. රේඩියේටර් ඔන් වෙන්නේ. ඉතින් ඔයාලා බලන්න මේ රේඩියේටරේ කෝස් කොහොමද කියලා. තැලිලා පොඩි වෙලා තියෙනවද කියලා බලන්න. ඔයාලා ගන්න යන බයිසිකලේ ෆෑන් එක ඩිරෙක්ට් දීලා තියෙනවනේ. ඒ කියන්නේ මේ විදිහට අතුර දාපු ගාමම ෆෑන් එක හැම වෙලේම ඔන් වෙනවා නම් අනිවාර්යයෙන්ම ඒ බයික් එක ගන්න එපා. නැවතත් කියන්නේ ඩිරෙක්ට් දීලා තියෙනවා නම් ඒ බයිසිකලේ ඔයා මිලදී ගන්න එපා සල්ලි දීලා. අනිවාර්යයෙන්ම ෆෑන් එක ඔරිජිනල් තියෙන්න ඕනේ. ෆෑන් එක සාමාන්‍යයෙන් ඔන් වෙන්නේ හොඳ බයිසිකලයක මං කිව්වා වගේ අතන හීට් කට T අගුරන උඩට ගියාම සාමාන්‍යයෙන් දුර ගමනක් යද්දී ගොඩාක් දුර යන උන ෆෑන් එක ඔන් වෙන්න හැම වෙලේම ෆෑන් එක ඔන් වෙන්නේ නැහැ. අනිවාර්යයෙන් බලන්න රේඩියේටරේ ඔරිජිනල්ද කියලා. හරි යාළුනේ අනිවාර්යෙන් බලන්න චේන් ස්පොකට් සෙට් එක. ඔයාලට පේන ඇති මේක නම් සාමාන්‍යයෙන් ගෙවිලා නැහැ. සාමාන්‍ය ගානකට තමයි ගෙවිලා තියෙන්නේ. ඉතින් ඉස්සරහා ස්පොකට් වීල් එක අපිට පෙන්වන්න විදියක් නැහැ. මේක නම් ඉස්සරහා ස්පොකට් වීල් එක පොඩ්ඩක්වත් ගෙවිලා නැහැ දැනට. ඉතින් පිටිපස්සේ සාමාන්‍යයෙන් මේක තව කිලෝමීටර 30,000ක් වගේ දුවද්දී පිටිපස්සේ ස්පොකට් වීල් එක අපිට රීප්ලේස් කරගන්න වෙනවා. ඉතින් ඔයාලා ගන්න යන බයිසිකලේ අනිවාර්යයෙන්ම මේ ස්පොකට් මෙන්න මෙතන තියෙන ස්පොකට් කවර්. ස්පොකට් කවර් එක ගලවන්න මෙතන මට මතක විදිහට 8 යතුරක් ඕනේ. 8 T යතුරක්. මේක අනිවාර්යෙන්ම ගලවලා බලන්න ස්පොකට් ෆීල් එක කොහොමද මොන තත්ත්වයේ තියෙන්නේ කියලා. සාමාන්‍යයෙන් ගෙවිලා නැත්තම් පැතලිව තියෙන්න ඕනේ මෙතන උල් වෙලා නම්. උල් වෙලා කියන්නේ ගෙවිලා. පැතලි කියන්නේ ගෙවිලා නැහැ කියන එක. මොකද ස්පොකට් ෆීල් දෙක මේ වෙද්දි ඔරිජිනල් ගන්නවා නම් අපිට ලොකු මුදලක් වැය කරන්න වෙනවා. ඒක නිසා අලුතින් ගන්න බයිසිකල් එක ඒ දෙකම අනිවාර්යෙන්ම ඔයාලා බලන්න ඕනේ. ඒකින් අනිවාර්යෙන්ම ෆෝක් ඔයිල් සීල් ගිහිල්ලාද කියලා බලන්න ඕවා පොඩ්ඩක්. බයිසිකලේ වටයක් පැදලා බලන්නේ. එතකොට ඔයාලට ඔයිල් සීල් ගිහිල්ලා නම් මේ හරියට මේ හරිය අල්ලපුවාම ඔයාලට ඔයිල් ගතියක් දැනෙයි. එහෙම වුණොත් මෙතන ඔයිල් සීල් ගිහිල්ලා තියෙන්නේ. ෆෝක් බඩ දෙක කැපිලාද කියලාත් අනිවාර්යෙන් බලන්න ඕනේ. මේ විදිහට අල්ලලා බලන්න. ඒ කියන්නේ මේ ඔයාලට පේන ඇති මෙතන තියෙනවා මේ මෙන්න මෙතනට එනකම් විතරයි ෂොක් වෙන්නේ. ඒ හරියට විතරයි. ඉතින් අනිවාර්යෙන් බලන්න මේ හරිය කැපිලා තියෙනවද කියලා. කැපිලා තියෙනවා නම් ඔයාලට මේ ෆෝක් බඩ දෙකක් රීප්ලේස් කරන්න වෙයි. ෆෝක් බඩේ ගොඩක් වෙලාවට කැපෙන්නේ මෙන්න මේ පිටිපස්ස හරියෙන් තමයි ඉස්සරහින් කැපෙන්නේ නැහැ. පිටිපස්ස පොඩ්ඩක් අල්ලලා බලන්න.
අර ඉතින් ඔයාලා බලන්න පුළුවන් වෙයි මෙතන මේ බයික් එකේ ඔයිල් සීල් ගිහිලා තියෙනවා ඔයාලා පේන ඇති මෙතන ඔයිල් තියෙනවා අල්ලපුවම ඔයාලට බලන්න පුළුවන් ඒ වගේම ඔයිල් සීල් ගිහිල්ලා නැහැ කියන්නේ ඔයාලා ගන්න බයිකේ ඔයිල් සීල් ගිහිල්ලා ඔයාලා ඔයිල් සීල් ලෙවල් රීප්ලේස් කරලා දුන්නත් මෙන්න මේ හරිය අල්ලපුවම ඔයාලා නිකන් ඔයිල් ගතියක් දැනෙනවා නම් ඒ කියන්නේ මේකේ ඔයිල් සීල් ගිහිල්ලා තියෙනවායි කියන එක. කියලා ඔයාලා බලන්න පුළුවන් මේකේ මෙතන 4K එක කැපිලා තියෙන්නේ. ඔයාලා පොඩ්ඩක් පෙන්වන්න අපි zoom කරලා. මෙන්න මෙතන පේනවා ඇති ඔයාලට කැපිලා වගේ තියෙනවා. අර යාළුවනේ ඉතින් ඔයාලා බයිසිකලයක් බලන්න යද්දි අනිවාර්යයෙන්ම බලපුරුදු කාර් මේක එකයි යන්න ඕනේ. මොකද මේ බයිසිකලේ කියන්නේ Honda Hornet 250 කියන යතුරු පැදිය මේ වෙද්දි මේකේ පාට් තාම ඉතාම මිල අධිකයි මේ වෙද්දි මේ අතුරු පැදියේ. ඉතින් ඔයාලා දැනගන්න ඕනේ මේ බයිසිකලයක් ගද්දි හොඳ ධාවන තත්ත්වයේ තියෙන බයිසිකලයක්ම අනිවාර්යෙන් ගන්න. මොකද ඔයාලට මේක රිපෙයාර් කරන්න උනොත් ලොකු ගාණක් යනවා. ඔරිජිනල් පාට් දානවා නම් අනිවාර්යෙන්ම ඔයාලට ලොකු ගාණක් දරන්න වෙනවා. කියන්නේ ලොකු වියදමක් දරන්න වෙනවා රිපෙයාර් එකකට හරි පාට්ස් දාන්න හරි වුණොත්. ඉතින් යාළුවනේ අලුතින් හොනට් ගන්න යාළුවන්ට මේ වීඩියෝ ගොඩාක් වැදගත් වෙන්න ඇති කියලා හිතනවා. ඉතින් වීඩියෝ එකේ මග ඇරුණු තැන් තියෙනවා නම් අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වුණා කියලා හිතනවා නම් අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එක මතක ඇතුව share කරන්න. ඉතින් අපි මේ වගේම වැදගත් වීඩියෝ එකක් අරන් එනවා. අපි කීල්ලන්නම්. අපි Pamiru SL YouTube channel එක ඔබට සුබ දවසක්.